අයිබෝන් යාළුව හැමෝටම ඔන්න අද අපි කතා කරන්න හදන්නේ API development with Java video tutorial series එකේ පස්වෙනි වීඩියෝ එක. ඒකදී අපි කතා කරන්න හදන්නේ කොහොමද ඩේටාබේස් කරෙක් කරගන්නේ, ඒකට ඕන වෙන ක්ලාස් මොනවද, ඒ සම්බන්ධව තමයි කතා කරගන්න හදන්නේ. මුලින්ම අපිට ඕන වෙනවා mock repository class එක. classes වලින් යා අපි එතකොට student repository කියලා මේ construct එක හදාගන්න එකේ තේරුම තමයි අපිට පුළුවන් එතකොට අපේ මේ construct එක ඇතුළේ තියෙන මොන function එක call කරත් මේ dummy date එක මුලින්ම ඒ construct එක යන functions වලට add වෙනවා. ඒ කියන්නේ මේ dummy date එක හැම function එකටම මේ construct එකේ දාන ටික පොදුයි. ඒ කියන්නේ construct එකේ දාන ටික වෙලා තමයි ඊතර functions වලට යන්නේ අපි මේ මේ ක්ලාස් එක ඔබ්ජෙක්ට් එකක් වෙන ක්ලාස් එකකදී කෝල් කරාට පස්සේ ඒ හින්දා අපි මෙතනදී මුලින්ම හදා ගන්නවා dummy date එක ඇඩ් කරගන්න students වලින් new student කියලා new array list එක හදාගන්න array list student array list එක හදාගන්න අපි හදාගන්න. ඊට පස්සේ අපි ඒ array list එකට අපේ students ලා එක එක කෙනා add කරනවා. Student s1 equal new student. මේ විදිහට අපි කලින් resource file එකේදී අපි ඒ ටික කරගත්තා මෙමේ ටිකමයි. අපි ඒ ටික move කරගමු අපේ repository එකට දැන්ට. ඊට පස්සේ මුලින්ම මේ dummy date එක construct එකේදී අපි add කරගන්නවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා list view එකක් ගන්න. public list අපි ගන්නවා student get all student කියලා. ටෝලි ස්ට්‍රක්ස් කියලා. අපි ඊට පස්සේ මේක ඇතුළේදී කොහොමද අපි රිටර්න් කරගන්න පුළුවන් අපිට මේ ස්ටුඩන්ට්ස් කියන එක. අපි මුලින්ම උඩින් කන්ස්ට්‍රක්ට් එකේදී අපි ලිස්ට් එකට ඇඩ් කරගන්නවා මේ අපේ ඩේටා ටික. ඒකෙන් ඉඳ අපිට පුළුවන් මෙතන ස්ටුඩන්ට් කියන ස්ටුඩන්ට්ස් කියලා රිටර්න් කරගන්න අපේ ලිස්ට් එකේ තියෙන කට්ටිය. ඊට පස්සේ අපිට පුළුවන් පබ්ලික් අපේ අනිත් මෙතන අපි ගහගත්ත පෝස්ට් එකන්නේ. පෝස්ට් එකේදී මොකද කරේ? ක්‍රියේට් කරගත්තා. ස්ටුඩන්ට් ක්‍රියේට් පබ්ලික් ස්ටුඩන්ට් ක්‍රියේට් ස්ටුඩන්ට් කියලා අපේ ස්ටුඩන්ට් ක්‍රියේට් කරගන්න එක ඩිෆයින් කරගත්තා. return කරගන්න student create කරගන්න ඉතින් අපි ගන්නවා student එකේ s1 කියන object එකක් හදාගන්න ඕන. ඊට පස්සේ අපි මේ object එක අර list එකට add කරන්න ඕන. student dot add students dot add මේ s1 කියන එක අපි add කරගන්නවා. අපි ඊට පස්සේ මෙතනදී අපි view එකක් අරගෙන බලමු
සිස් අවුට් එකක් දාලා ඇත්තටම මේ ලිස්ට් එකට ඇඩ් වෙනවද කියලා බලා ගන්න ඕනේ නම් මෙතන සිස් අවුට් එකක් දාලා අපේ ලිස්ට් එකම ස්ටුඩන්ට්ස් කියන ලිස්ට් එකම කන්සෝල් එකේ print කරගන්න. අපි return කරන සම් කියමු. දැන් මේ ටිපිස්ට් එක class එක හදලා ඉවරයි. ඊට පස්සේ කියන්නේ දැන් හදලා ඉවරයි. ඊට පස්සේ modifications එනවා තව ගොඩක්. අපි ගිහිල්ලා ඊට පස්සේ resource එකට ගිහිල්ලා කොහොමද මේ repository එකේ තියෙන function එක call කරන්න කියලා බලමු. අපි මුලින්ම මෙතනදී ඕන වෙනවා අපේ මුලින්ම මෙන්න මේ student repository එක කියන එකේ object එකක් හදාගන්න class එකේ student repository psr කියලා මම මෙතන දාගන්නවා. ඊට පස්සේ new student repository කියලා අපි හදාගත්තා. ඊට පස්සේ අපේ මේක ඇතුළතදී අපි මොකද කරන්නේ, අපේ ලිස්ට් එක ගන්න ඕනේ. ලිස්ට් එක ගන්න අපි කරන්න ඕනේ රිටර්න් කරන්න ඕනේ sr වල තියෙන sr. මොකක්ද අපිට get all student කියන අපේ ලිස්ට් එකට හදලා මෙතඩ් එක රිටර්න් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟේදී අපි තියනවා post කරන එක. post කරනත් අපි අතින්දි දාගත්තනේ. අපි ඒකම මෙතනට call කරනවා sr.create student කියලා. මම අර repository එකේ හදාගත්ත එකම call කරනවා. s1 object එක ඒකට pass කරනවා. අපි ඊට පස්සේ අපි දැන්ට ඔන්න repository class එකකුත් හදාගත්තා. repository එකට වෙනකන් අපි link ටිකත් හදාගත්තා. අපි ඊට පස්සේ බලමු කොහොමද මේක database connect කරන්න කියලා. දැන් අපිට මේ database connect කරගනිද්දී මුලින්ම අපිට database වලට use කරන්න පුළුවන් මොනවද කියලා අපි කතා කරමු. මුලින්ම අපිට use කරන්න පුළුවන් MySQL. ඊට පස්සේ PostgreSQL use කරන්න පුළුවන් නැත්නම් Oracle use කරන්න පුළුවන්. ඒ තුන එකක් තමයි අපි main use කරන්න පුළුවන් මෙතනදී. මම මේකෙදී අපි use කරන් ඉන්නේ MySQL. MySQL use කරන්න අපි maven dependency එකක් තියෙනවා. ඒකට MySQL connector කියලා maven dependency එකක් තියෙනවා. අපි dependency එක add කරගන්න ඕන. අපි maven repository මෙන්න මේ maven repository කියලා ගියාට පස්සේ අපිට ඕන කැමති dependency එකක් මේගොල්ලන්ගෙන් බලලා අපිට ගන්න පුළුවන්. මේකෙදි අපිට මෙතන සර්ච් කරන්න පුළුවන් අපිට ඕන දේ. මම මෙතන සර්ච් කරනවා MySQL connector කියලා. ඊට පස්සේ මෙන්න මේ තියෙන පළවෙනිට මෙන්න MySQL connector #j කියන එක. අපි ඒකේ තියෙනවා 8.0 කියලා. මෙන්න මේ අන්තිමටම ලේටස්ට් එක දාගන්නවා. මෙන්න මේ dependency එක copy කරලා අපේ හදපු ප්‍රොජෙක්ට් එකේ form.xml එක එකේ dependency වලට paste කරගන්න ඕන. දැන්ට මෙතනදී paste කරගන්නවා. මම කලින් paste කරගෙන තිබුණේ මෙතනට. ඒ කියන්නේ ඇත්තටම මේක ප්‍රොජෙක්ට් එක හදද්දී එන්නේ නැහැ. මේක paste කරගන්න ඕන අපි dependency වලට. dependency වලට paste කරගත්තා පස්සේ ඔන්න MySQL connector එක ඔයාලගේ මේ පැත්තෙන් download වෙනවා අපි නේවි. ඒ download වුණාට පස්සේ මම මේ කලින් ඉඳන් මගේ ප්‍රොජෙක්ට් වලට use කරලා තියෙන හින්දා මගේ තියෙනවා. ඒකෙන් download වෙනවා පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ අපිට repository එකට ගිහිල්ලා මේ connector එක ගන්න පුළුවන්. මුලින්ම මෙතනදී import කරගන්න ඕන import java.sql.all කියලා අපිට SQL වල තියෙන ඔක්කොම dependencies ටික import කරගන්නවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා අපේ class එක ඇතුළතදී අපි හදාගන්නවා connector එකක් MySQL. දැන් connect එක අපි dependency එක add කරගත්තා. මේකෙන් connection එකක් හදා ගන්නවා. connection con equal null කියලා මුලින්ම connection එක null වලට assign කරගන්නවා. null value එකක් විදියට. ඊට පස්සේ
අපේ මේ ක්ලාස් එකටම ඒ ඩේටාබේස් කියන එක කොමන් නිසා අපි මේකේ ක්ලාස් එකේ හැම මෙතඩ්ඩේටම එකම ඩේටාබේස් එකෙන් කනෙක්ට් වෙන්න ඕන හින්දා මෙන්න මේ අපි හදාගත්ත කන්ස්ට්‍රක්ට් එක ඇතුළේදී අන්න අර ඩේටාබේස් එක ලින්ක් කරගන්නවා. දැන් මම පරණ අපි හදාගත්ත කෝඩ් එකත් එහෙම තියෙන්න දෙනවා. ඊට පස්සේ string URL කියලා අපිට පුළුවන් අපේ ඩේටාබේස් එකේ URL එක දාගන්න. ඒක දාගන්න ඉතින් අපි දාගන්න jdbc.mysql colon localhost මගේ පෝට් එක නම් 36.6 තමයි මගේ රන් වෙන්නේ. ඊට පස්සේ URL එක define කරගත්තා. අපි දැන් ඊට පස්සේ අපි මුලින්ම database එක හදාගමු. URL එක මෙතන define කරගත්තා. මෙන්න මේ URL එක MySQL අපි database එක හදාගමු. ඒකට අපි මුලින්ම SAM server එක ගන්න ඕනේ. මගනම් SAM server එක start එකේදී ඉන්නේ නැහැ. මම ගන්නවා ගිහින්ලා අපේ මගේ C වල sample sample control කියලා එකක් තියෙනවා. අපිට ඒකෙන් ගන්න පුළුවන් starting ගොඩක් වෙලා search කරාම එනවා. මම අර MySQL දෙකක් use කරන එක කියන්නේ sample servers දෙකක් use කරන PHP වලට ඕන වෙන නිසා ඒකෙන් දා මගේ start එකේ තියෙන්නේ නැහැ ඒක. මෙහෙම ඊට පස්සේ අපි මේ Apache එකයි MySQL කියන එකයි දෙකම start කරගන්නවා. ඊපස් අපිට පුළුවන් මේ admin click කරලා MySQL PHP MyAdmin එකට යන්න. ගිහින්ලා අපිට මුලින්ම යද්දී නම් ඔයාලට username password මේ SAMP install කරද්දී දුන්න username password දෙන්න වෙයි. root හරි root MT password හරි මොකක් හරි වල් දුන්න එක දෙන්න වෙයි. ඊට පස්සේ මට මෙතනදී database එකක් හදාගන්න ඕන වෙනවා. මෙන්න මෙතන new කියන එක ගියාට පස්සේ අපිට database එකක් හදාගන්න පුළුවන්. මේ අපේ තියෙන කලින් හදාගත්ත database ටික තමයි එතන තියෙන්නේ. මෙතනදී අපි දාගන්නවා අපේ database එකේ නම. මම දානවා student API project කියලා. අපි මේ තියෙන මේ විදිහම තියාගෙන create දුන්නාම අපිට student API project කියන database එක හදාගන්න පුළුවන්. අපි database එකක් හැදුවට පස්සේ ඒකේ අපිට ඕන වෙන්නේ ඊළඟ දේ තමයි tables. මොනවද ඕන වෙන්නේ tables? අපි මුලින්ම හදාගන්න ඕන table එක මෙතන තියෙනවා. මේ click කරාට පස්සේ අපි database එක create table කියලා තියෙනවා. අපිට කැමති නමකින් table එකක් හදාගන්න පුළුවන්. student කියලා students කියලා මම table එකක් හදාගන්නවා. මොනවද ඕන කොලම්ස් ටික කියලා කොලම්ස් ගන්න මෙතන ඩිෆයින් කරන්න පුළුවන් නැත්නම් මෙතනින් ඇඩ් කර ගන්න පුළුවන් මදිව විදියට ID name age කියන එක int එකක් විදියට තියා ගන්නවා. name එක වාචා දීලා මම ඩිෆයින් කර ගන්නවා 60ක් length එක කොච්චර අකුරු ගන්නවා කොහොමද කියන එක. ID එකට 10 වගේ length එකක් ඩිෆයින් කර ගන්නවා. length එකක් එතන ඩිෆයින් කරගත්ත කමන්නේ නැත්නම් කමන්නේ age එකට length එක 3ක් 4ක් වගේ තියාගන්න. අපි ඊට පස්සේ මෙතන auto increment ඕන නම් දාගෙන මෙතන primary key එකක් විදියට ID එකක් හදාගන්න පුළුවන්. නැත්තම් මේක නොදා තිබ්බත් ඔයාලට කැමති විදියට database එක ඔයාලා හදාගන්න. මම මෙතන auto increment දාලා primary විදියට තියාගන්නවා. ඊට පස්සේ අපි save කරගන්නවා. save කරගත්තා පස්සේ මෙතන student කියන table එක මම create කරනවා. තවස් වලට ගියාට පස්සේ මගේ තියෙන ටේබල් ටික බලා ගන්න පුළුවන්. මෙතන ප්‍රොජෙක්ට් එකේ අයි ස්ට්‍රක්චර් වලට ගියාට පස්සේ මෙතන ටේබල් එක බලා ගන්න පුළුවන්. මේ ටේබල් එක ක්ලික් කරාට පස්සේ මේ ටේබල් එකේ තියෙන කොලම්ස් ටික මුකුත් රෙකෝඩ්ස් තියෙද කියලා බලා ගන්න පුළුවන්. මෙතන දැන් එම්ටි ටේබල් එකක් තියෙන්නේ. රෙකෝඩ්ස් මුකුත් නැහැ. දැන් අපි අපේ ප්‍රොජෙක්ට් එකට යමු. කොහොමද දැන් කනෙක්ට් MySQL එක මේ විදියට අපි ඩිෆයින් කරගත්තා. ඊට පස්සේ මේ හෑෂ් එකෙන් පස්සේ අපි දාගන්න ඕන මොකක්ද අපේ ඩේටාබේස් නේම් එක කියලා. මම දැන් හදාගත්තේ ඩේටාබේස් නේම් එක
student API project කියන එක. මෙන්න මේක තමයි අපේ database name එක ගත්තේ. Student API project. ඊපස්සේ මම මේක දාගන්නවා මෙතනට. ඊට පස්සේ අපේ username එකයි password එකයි ගන්න ඕන. String username. Username එක මම root කියලා දාගත්තේ. ඔයාලා මුලින්ම ඔයාලා දාගත්ත username password තමයි MySQL එකට ඔයාලා දාගත්ත username password තමයි මෙතන දාන්න ඕන. සාමාන්‍යයෙන් default එන්නේ root එක තමයි username එක. ඊට පස්සේ password එක null තමයි එන්නේ. මාත් ඒ විදිහට දාගන්නවා. මට මතක නැහැ මේකට password එකක් දාලා තියෙන්නේ නැද්ද කියලා. ඒක නිසා මම මේ විදිහට දාගන්නවා. අපි බලමු error එකක් ආවොත් එහෙම ඊට පස්සේ කරන්නද. ඊට පස්සේ අපි අර connection object එකට object එකකින් අපි ගන්න ඕන මේ විදිහට driver manager dot get connection. ඊට පස්සේ අපි මෙන්න මේ URL කියන එක දාගත්තා. ඊට පස්සේ තව අපිට ඕන වෙනවා username එකයි password එකයි. comma වලින් separate කරලා අපි ඒක ඉඩ් කරගන්න. username එකයි password එකයි. දැන් මෙතනදී අපිට error එකක් වගේ පේනවා. අපි ඒකින් අපි මේක try catch එකක් ඇතුළේ දාගමු. try ඒක ඇතුලේ අපි ඩේටාබේස් කනෙක්ට් කරන එක. ඊට පස්සේ catch exception එකත් එක්ක අපි සවුට් එකක් ගහලා catch exception එක print කරනවා. මොකද මොකක්ද අවුල කියලා අපිට බලා ගන්න තියෙන හොඳම විදිය තමයි tag ගහලා අපි e කියන එක print කරගන්නවා. එතකොට හදිසියෙත් මේක try එකකින් ගිහිල්ලා database connection එකේ මොකක් හරි අවුලක් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම catch exception එක තමයි යන්නේ. ඒක හින්දා catch එකේදී මම e කියලා දාගෙන දාගන්නවා. අපිට මීට අමතරව කරගන්න ඕන class අපේ class dot phone name com dot mysql dot jdbc dot driver. අපි jdbc driver එක මෙතනට ගන්න ඕන හින්දා මෙන්න මේ විදිහට දාගන්නවා. මේක සමරක් වෙලාවට මේක නොදැම්ම කියලා වැඩ කරනවා. මේක දාගන්න එක වැඩිය හොඳයි. ඒක නිසා මේ විදිහට දාගන්න. අපි මුලින්ම බලමු අපි හදාගත්ත අර ස්ටුඩන්ට් ටේබල් එකට කොහොමද රෙකෝඩ් එකක් ඉන්සර්ට් කරගන්නේ කියලා. ඩේටාබේස් එකේ ස්ටුඩන්ට් ටේබල් එකට කොහොමද රෙකෝඩ් එකක් ඉන්සර්ට් කරගන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා ඒකට අදාළ query එක. අපි මෙතන ක්‍රියේට් එකේ ලිස්ට් එකට රෙකෝඩ් එකක් ඉන්සර්ට් කරගත්තනේ. ඒ විදිහටම තමයි අපි ඒ ෆන්ක්ෂන් එක ඇතුලෙන් මං ගහනවා දැන් අපේ ඩේටාබේස් එකේ අපි ටේබල් එකට රෙකෝඩ් එකක් ඉන්සර්ට් කරගන්න එක. ඉන්සර්ට් query කියලා මං දානවා. ඉන්සර්ට් SQL කියලා මම දාගන්නවා. ඊට පස්සේ ඒක ඇතුලේ මම ගහන්න ඕන query එක. query එක මට බලා ගන්න පුළුවන් අපේ ගිහිල්ලා මෙතන අපි PHP MyAdmin එකේ SQL කියන එකට ගියාට පස්සේ අපිට පුළුවන් මෙතන තියෙනවා insert. insert කිව්වට පස්සේ මේ insert එකට අදාළ query එක මෙතන තියෙනවා. අපි මේ query copy කරගමු මෙතනට. මෙතනට copy කරගෙන මෙන්න මේ values ටික තමයි අපි දැන් දන්නේ. මෙන්න මෙතන මේ එන්නෝන් value 1 value 2 value 3 කියන එක තමයි අපි insert කරගන්න ඕනේ. ඒ value ටික අපි set කරගන්න ඕනේ. ඒකින්ද මම ඉස්සෙල්ලම මෙතනට questions mark ටිකක් දාගන්නවා. ඒ අපිට insert කරගන්න ඕනේ values ටිකට. ඒක දාගෙන මම ඊළඟට අපේ try catch එක අර කලින් විදියටම try catch එකක් දාගන්න ඕන. මෙතෙන්දී try catch එක එන්නේ try කියලා දැම්මා. ඊට පස්සේ අපි try එක ඇතුලේ ගහන්න ඕන prepare state කියන එකක් තියෙනවා. prepare statement මේ දින SQL වලින් ගන්න එක. එකෙන් අරගෙන st කියන එකක් මම හදා ගන්නවා එකෙන්. ඊට පස්සේ equal කරගන්නවා
conduct, prepare statement, conduct, prepare statement, api SQL එක insert SQL කියලා අපි දාගත්තක එතන දා ගන්නවා. ඒකට අපි දැන් values ටික set කර ගන්න ඕන. st. අපි මුලින්ම set කර ගන්න ඕන මෙතනින් එන values ටික මොනවද මුලින්ම id එකට int එකන්නේ ඒකෙන් set int set int කියලා id එකට අදාළ එක set කරගන්න තියෙන්නේ ඒක පළවෙනි question mark එක හින්දා පළවෙනි එක ඊට පස්සේ අපිට ඒකේ value එක ගන්න s1. අපේ id කියන එක ඊට පස්සේ st. කියලා අපි ඊට පස්සේ set name එකන්නේ ඒකින්ද set string දාගත්තා ඒක second එක අපි second එක set කරගන්න ඕනේ s1. name කියන එක ඊට පස්සේ st. set int age එකත් integer ගන්න st. set int set int අපි එතකොට තුන්වෙනි පැරාමීටර් එකට අපි set කරගන්නවා h කියන එක s1.h අපි ඊට පස්සේ set කරගෙන ඉවර වුණාට පස්සේ අපි මේ execute කරගන්න ඕන ඊට පස්සේ st.execute execute update කියන එකක් තියෙනවා execute update එකක් කරගන්න. අපි බලමු ඊට පස්සේ try එකනේ අපි catch එක. අර කලින් කරා වගේම catch එකේදී අපි sys out එකක් දාලා catch statement එක print කරගන්න. sys out print කරගන්න e එක. project එක run කරගෙන බලමු. මෙතන run කළා run on server දුන්නාම run කරගන්න පුළුවන්. අපිට ඊට පස්සේ restart කරගන්න ඕන අපි postman එක අරගන්නවා postman එක අරගෙන අපි run කරලා බලමු මොකද වෙන්නේ කියලා අපි create එක කලින් run කරගෙන ඇති මෙතන අපි run කරගෙන ඇති parameters pass කරලා අපි මේ විදිහට run කරගමු අපි බලමු ඊට පස්සේ මොකක්ද එන error එක මොකක්ද වෙන scenario එක කියලා මේකෙදී අපිට මෙතන console එක run වුණා response එකත් ආවා කොහොමත් එක කලින් ඉඳලාම ආපු හින්දා අපිට ඒක ලොකු දෙයක් නැහැ අපි අරගෙන බලමු අපේ console එක communication link fail කියලා එවෙලා තියෙනවා. මගේ මෙතන port number එක වෙනස් වෙලා තියෙන 33.6 එන්න 36.6 දාලා තියෙන්නේ. අපි දැන් බලමු run කරගෙන මං හිතන්නේ ඒ අවුල හින්දා වෙන්න ඕන මේක communication link fail කියලා එකක් ආවේ. අපි run කරලා තියෙනවා බලමු console එකට ගිහිල්ලා අපි console එක open කරගෙන අපි run කරලා බලමු දැන් මොකද වෙන්නේ කියලා. දැන් ආයි error එකක් ඇවිල්ලා තියෙනවා server time zone unknown unrecognized කියලා. ඇයි එහෙම වෙන්නේ අපි මේකේ server time zone එක standardize කරලා අපි set කරගන්න ඕන. මේක වෙලා තියෙන්නේ මගේ ප්‍රශ්නයක් හින්දා මම time zone දෙකක වැඩ කරනවා. ඒකෙන් තමයි මේක මම හිතන්නේ වෙලා ඇත්තේ ඔයාලගේ ඔය ප්‍රශ්නේ වෙන එකක් නෑ. server time zone server time zone සමානයි UTC UTC අපි බලමු server time zone එක UTC වලට set කරගෙන අපි server time zone එක UTC වලට set කරගත්තට පස්සේ හරියන්න ඕන question mark එකක් දාලා UTC වලට set කරගත්තට පස්සේ අපි restart කරලා බලමු ආයෙත්
මොකක්කයි ප්‍රශ්නයක් ආවම අර එක්සෙප්ෂන් එක එනවා හින්දා අපිට ඒක Google search කරලා ඒ වගේ දෙයකින් එක්සෙප්ෂන් එකේ මොකද්ද ගැටලුව කියලා හොයාගන්න පුළුවන් මෙතනදි try catch එකක් දාන එකේ හොඳම වාසිය තියෙන එතන අපි දැන් බලමු දැන් මෙහෙම තියෙනවා අපි බලමු දැන් insert කරලා query run කරලා ඒක හරි exception එකක් තියෙද කියලා දැන් exception එකක් නැහැ මේ අපේ console එකේ කිසිම exception එකක් නැහැ අපි බලමු දැන් ගිහලා database එකට ඇවිල්ලාද කියලා අපි මේක refresh කරලා බලමු animal ඇවිල්ලා අපි තව record එකක් දාලා බලමු Kamal H25 ID 11 කියනதாம் අපි දැන් ආයෙ මේක refresh කරලා බලමු අපේ record එක ඇවිල්ලා තියෙනවා අපි ඒ කියන්නේ අපේ database එක දැන් data insert වෙනවා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු put එක සහ delete method සහ get එකකුත් database එකෙන් කොහොමද කරගන්නේ කියලා අපිට මෙතෙන්දී අපි දැන් database connection එක connect කරගත්තා අපි මේ පරණ දේවල් ලෝඩ් වෙන්නේ දැන් මොකක්ද පරණ තිබිච්ච project එකේමයි කරගත්තේ ඒ ටික අපි අයින් කරගන්නවා අද අපි කතා කරා database එකට කොහොමද data insert කරගන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද database එකේ insert කරපු data retrieve කරගන්නේ සහ update කරන්නේ කොහොමද delete කරන්න කියන එක සම්බන්ධව හැමෝටම සුබ දවසක් අපි ඊළඟ වීඩියෝ එකෙන් සම්පූර්ණ මේක cover කරගමු මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කට්ටියට comment එකක් දාන්න නැත්නම් අර මගේ මම description එකේ දාලා තියෙන FB page එකට message එකක් දාන්න මම පුළුවන් වෙලාවට බලලා හැමෝටම reply